කැමති කතා කරන්න මුලින්ම ඔව් අහන්න ඔය ප්‍රශ්න අහන්න. ඔව් අහන්න. මොකද ප්‍රශ්නේ? ඔබල ප්‍රශ්නේ අහන්න. නෑ ප්‍රශ්න නෑ. මොකද ප්‍රශ්න තියෙනවද? නෑ ප්‍රශ්න නෑ. මාධ්‍ය වේදිකාවෙන් මගෙන් ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා. ඕකේ. අපි දැන් මේ පොඩක් ඉන්න කිව්වා එළියෙන්. පොඩක් පෙර පුහුණු වීමක් කරගන්නත් තමයි පැස් මේ වට. අත. අපි හරියට මේක විශේෂයෙන්ම දැන් මාද සාකච්ඡාවට ගියාම අපි හරියට රඟපාන්න එපේ. අත. මුලින් කන්නාඩි ඉස්සලා ඒ විදියට අපි කන්නාඩි ඉස්සලා කරා දෙක තුනක්. ඔව්. කරාද? පස්සේ බාබායික පොඩි කේස් දෙක තුනක් දැම්මා. ගෙදර පිස්සු කරින්න එපා. ගෙදර ඒක කරගන්න කියලා. ඕකේ. මෙහෙමයි. දැන් බැලුව බැලමුට පැස් මේ මාධ්‍ය සාකච්ඡාත්මක බල්ලට ගිහිල්ලා තියෙන්නේ. බලන්නකෝ දැන්. හදිස්සියට ටැබ්ලි ගහකින් ගෙඩියක් කැඩුවත් මාධ්‍ය සාකච්ඡාවක් කියලා ඉන්නේ නැතිනේ. Yes yes. දැන් මෙහෙමයි. ඒවට පොඩි වටිනාකමක් තියෙනවා. මම අපේ මේ මාධ්‍ය සහෝදරයන්ටත් කියන්නේ මයික් එකක් තිබ්බ බලියට උස්සන් යන්න එපා සහෝදරවරුනි. අපිට බලන්නේ ඒවා නේද? අනික මේ අපිට ඔයගේ දේවල් ඕන තරම් අපිට මතකයි. මීට අවුරුදු ගානකට කලින් මතකද හොටු පෙරාගෙන එකෙක් ඇඬුවා මොකක් දෙයක් කිල්ලුව දෙන්න කියලා පදින්න. එහෙම කාලයක් තිබ්බනේ පැස්. අපි එහෙම ප්‍රවුලක් නැහැ. ඉතින් ඒක ඒ වෙලාවේ ඒ කොල්ලන්ට හිතෙච්ච දේ. දැන් මේ පාර දැන් ඒ පාර ආවේ මොකද්දෝ මොකද්ද පරම්පරාවක් කියාගෙන. දැන් මේ පාර යූටියුබර්ස්ලා. Oh my god. ට්‍රෙන්ඩ් එකත් එක තමයි වැඩේ යන්නේ. යෝ යෝ. අවුලක් නැහැ. මොනවා වුණත් ඒ බැලු බැලමටේ නාට්‍ය හොඳයි. රඟපෑමත් හොඳයි. පිටපත තමයි මල්ලි අවුල්. අපි වැඩි බැලුවා ඉතින්. ඉතින් හොඳම නළුවා හිටියා. හොඳම සහාය නළුවා හිටියා උස එක්කෙනෙක්. එතකොට නිලියක් හිටියා. හොඳයි. වැඩේ හොඳයි. ඉතින් මේව කරගෙන යන්න වරදින්නේ නැහැ. ඉතින් මම මේ නිතරම මම යූටියුබර්ස් ලව දිරිමත් කරපු කෙනෙක් පැස්. මම දන්නවා. මම දන්නවා ඒක. මම කියන්නේ අපි හොඳ දේවල් කරන්න ඕනේ. අපි හරි දේවල් කරන්න ඕනේ. මොකද මේ ඉදිරිය කියන්නේ ඔව් ඔබේ අතේ තමයි තියෙන්නේ. හැබැයි හරි විදියට කරන්න. මේවා ඇතුළේ නේද අනවශ්‍ය දේවල් කරන්නේ නැතුව.